Dasa Desin Ude Hatata Desvidis Kelibime Puat Varta Karanaya ආයුබෝවන් සුදායි උදෑසනක් ප්‍රිය ක්‍රීඩාලෝලී මිතුරු මිත්‍රෙනි අද සුදානම් ඉන්දියා ප්‍රීමියර් ලීග් තරඟ බිමේ තොරතුරු සොයන්නට ඉන්දියා ප්‍රීමියර් ලීග් තරඟාවලියේ ඊයේ පැවති එකම තරඟෙන් ඩෙකන් චාර්ජර්ස් කණ්ඩායම පරාජයට පත් කරමින් ලකුණු 78ක දෙවන්ති ජයග්‍රහණයක් වාර්තා කිරීමට චෙන්නයි සුපර් කිංග්ස් කණ්ඩායම සමත් වුණා තරඟේ ලකුණු පූර්ව දෙසටයි දැන් අවධානය යොමු කරන්නට සූදානම් වෙන්නේ Chennai Super Kings කණ්ඩායම කාසියවාසියේ දිනා ගැනීමෙන් අනුතරුව ප්‍රථමයෙන් පන්දුවට පහර දීමට තීරණය කළා. යනුව Chennai Super Kings කණ්ඩායම පන්දු 20 අවසානයේදී ලකුණු 178ක් ලබා ගත්තා කඩලු 3කට. පන්දුවට පහර දීමේදී මුරලි විජය ලකුණු 31ක්, මැතිව් හෙඩන් පන්දු 26කදී ලකුණු 43ක් එකස කිරීමට සමත් වුණා. මැතිව් හෙඩන්ගේ ඉනිම සඳහා 4 පහර 5ක් සහ 6 පහර 3ක් අන්තර්ගත වුණා. මයිකල් සින් ධෝනි පන්දු 37ක් තුලදී නොදවි 58ක් ලබා ගැනීමට සමත් වුණා. සුරේෂ් රයිනා පන්දු 19කදී ලකුණු 32ක් එකතු කරමින් චෙන්නයි සුපර් කිංග්ස් ඉනිම ගොඩනංවන්නට සිය දායකත්වය ලබා දුන්නා. කෙසේවුණත් චෙන්නයි සුපර් කිංග්ස් කණ්ඩායමේ මුල් පෙළ පිටිකරුවන් සියල්ල ලකුණු අතරට ප්‍රවිෂ්ඨ වීම ඊයේ දවසේදී වැදගත් සිදුවීමක් ලෙස සඳහන් කරන්නට පුළුවන්. ඒ අනුව චෙන්නයි සුපර් කිංග්ස් කණ්ඩායම පන්දු 20 තුලදී කඩලු 3ක් පමණක් තෙවි ලකුණු 178ක් ලබා ගැනීමට සමත් වුණා. පන්දු යැවීමේදී ඩෙකන් චාර්ජර්ස් කණ්ඩායම වෙනුවෙන් රුද්‍ර ප්‍රතාප් සිං ලකුණු 36කට කඩලු 1ක් දවා ගැනීමට සමත් වුණා. ඊට අමතරව ශ්‍රේබ් අහමඩ් ලකුණු 14කට කඩලු 1කුත්, තිරුමාල් සෙටි සුමන් ලකුණු 29කට කඩලු 1කුත් දවා ගැනීමට සමත් වුණා. ඩෙකන් චාර්ජර්ස් කණ්ඩායමේ ජයග්‍රහී ඉලක්කයේ ලකුණු 179ක් පන්දු වාර 20ක් තුලදී. නමුත් ඩෙකන් චාර්ජර්ස් කණ්ඩායමට ජයග්‍රහණය වෙත යන්නට චෙන්නයි සුපර් කිංග්ස් පන්දු යවන්නන් ඊයේ දවසේදී ඉදහසර වෙන් කර දුන්නේ නැහැ. ප්‍රතිඵලයේ බවට පත් වුණේ පන්දු වාර 14යි පන්දු 4ක් අවසානයේදී ඩෙකන් චාර්ජර්ස් ඉනිම ලකුණු 100කට සීමා වීම. ඊයේ දවසේදී ඩෙකන් චාර්ජර්ස් කණ්ඩායමේ ආරම්භක පිතිකරුවන් යුගලේ වගේ මංක තුන පිතිකරු මේ සියල්ල ලකුණු නොලබාම ක්‍රීඩා පිටින් ඉවත් කරන්නට සමත් වුණා. ඇඩම් ගිල්ක්‍රිස්ට් ලකුණු 0කට, හර්ෂල් ගිබ්ස් ලකුණු 0කට, විවේස් ලක්ෂ්මන් ලකුණු 0කට ඊයේ දවසේදී පිටින් ඉවත් කරන්නට චෙන්නයි සුපර් කිංග්ස් කණ්ඩායමේ ආරම්භක පන්දු යවන්නන් යුගලේ වුණු ඇල්බි මෝකල් සහ සුදීප් ව්‍යාගි සමත් වුණා. කෙසේ ඉන් අනතුරුව රෝහිත් ශර්මා ලකුණු 21ක් ලබා ගැනීමට සමත් වුණා. ඉන්න ගැලුම් කාර්යය බවට පත්වුණේ යම් තරමකට හෝ ඩියොන් ස්මිත් පන්දු 23ක් තුළදී ලකුණු 49ක් ලබා ගැනීමට සමත් වුණා. ඒ සඳහා 4 පහර 2ක් සහ 6 පහර 5ක් එකසු කරන්නට ඩියොන් ස්මිත් ඊයේ දවසේදී සමත් වුණේ. කෙසේවත් ශ්‍රදබ් ජකාතිගේ පන්දු අකමැයි කඩල මුවා කිරීමේ වරදට හසු වන විටදී ලකුණු 49ක් පමණයි ඩියොන් ස්මිත් රැස් කරගෙන සිටියේ. තිරුමල් සෙට්ටි සුමන් ලකුණු 17ක් ලබා ගැනීමට සමත් වුණා. තිරුමල් සෙට්ටි සුමන්ගේ ඉනිම නිමාවට පත් කරන්නට මුරලි යෝගලේ ඊයේ දවසේදී සමත් වුණේ. මුතයා මුරලිදරන්ගේ පන්දුවක් හඹේ මුරලි වෙජේ උඩ පන්දුවක් රැක ගැනීමෙන් තිරුමල් සෙට්ටි සුමන් ක්‍රීඩා පිටින් ඉවත් වුණේ. රුද්‍ර ප්‍රතාප් සිං තත් තිරුමල් සෙට්ටිට උරුමුණු ඉරණමමයි ඊයේ දවසේදී අත් වුණේ මුරලි යෝගලේ ආර්.පී. සිංගේ කඩලක් තබා ගැනීමට බෙදා හදා ගැනීමට සමත් වුණා. ආර්.පී. සිං එහෙම නැත්නම් රුද්‍ර ප්‍රතාප් සිං ලබාගත් ලකුණු ප්‍රමාණය ලකුණු 2ක්. ඊයේ දවසේදී පන්දු යැවීමේදී චෙන්නයි කණ්ඩායම වෙනුවෙන් ඇල්බි මෝකල් ලකුණු 24කට කඩලු 2ක් සහ දබ්ජා කති ලකුණු 22කට කඩලු 4ක් සහ මුතය අමරණදරන් ලකුණු 11කට කඩලු 2ක් දවා ගැනීමට සමත් වුණා. ඊයේ දවසේදී තරගයේ වීරයා සම්මානය මහේන්ද්‍ර සිං ධෝනි සතු වුණේ. ප්‍රසාද ලකුණු සටහන දෙසටයි අවධානය යොමු කරන්න සූදානම් වෙන්නේ. ප්‍රසාද ලකුණු සටහනේ පෙරමුණ ගන්නට ඊයේ දවසේදී ජයග්‍රහණයක් සමගම චෙන්නයි සුපර් කිංග්ස් කණ්ඩායම සමත් වෙනවා. චෙන්නයි සුපර් කිංග්ස් කණ්ඩායම තරඟ 8කට සහභාගි වෙමින් ජයග්‍රහණ 4ක් වාර්තා කරගෙන ප්‍රසාද ලකුණු 9ක් ලබාගෙන පෙරමුණ ගන්නට සමත් වෙනවා. කිංග්ස් 11 පංජාබ් කණ්ඩායම තරඟ 7යි ජයග්‍රහණ 4යි ප්‍රසාද ලකුණු 8යි දන ලකුණු ලබා ගැනීම වේගයේ දන 0.094 දෙවන ස්ථානයේ සිටිනේ. දිල්ලි ඩෙයර් ඩෙවිල්ස් කණ්ඩායම තරඟ 6යි ජයග්‍රහණ 4යි ප්‍රසාද ලකුණු 8යි තුන්වන ස්ථානයේ. ඩෙකන් චාර්ජර්ස් කණ්ඩායම සිව්වන ස්ථානයේ දක්වා පසුබහිනවා. ඊයේ දවසේදී පරාජයත් සමගම තරඟ 7යි ජයග්‍රහණ 4යි ප්‍රසාද ලකුණු 8යි. බැංගලෝර් කණ්ඩායම මුම්බයි ඉන්දියන්ස්, රාජස්ථාන් රොයල්ස් සහ කල්කටා නයිට් රයිඩර්ස් කණ්ඩායම පිළිවෙලින් 5, 6 සහ 7, 8 ස්ථාන වෙන් කරගන්නට සමත් වෙන්නේ. දැන් සූදානම් අද දවසේදී පැවැත්වෙන තරඟ දෙසට අවධානය යොමු කරන්නට. අද දවසේදී මුල්ම තරඟේ පැවැත්වෙන්නේ කිංග්ස් 11 පංජාබ් කණ්ඩායම සහ රාජස්ථාන් රොයල්ස් කණ්ඩායම අතර යුවරාජ් සිංගේ නායකත්වයෙන්
යුත් කිංග්ස් 11 පංජාබ් කණ්ඩායම දැන් ප්‍රසාද ලකුණු සටහනේ දෙවන ස්ථානයේ සිටින්නේ. ෂේන් වෝන්ගේ නායකත්වයේ ලැබෙන රාජස්ථාන් රොයල්ස් කණ්ඩායම දැන් සිටින්නේ ප්‍රසාද ලකුණු සටහනේ 7 වෙනි ස්ථානයේ. කෙසේ වුණත් කිංග්ස් 11 පංජාබ් කණ්ඩායම ශ්‍රී ලංකා පාර්ශවයෙන් මහේල ජයවර්ධන සහ කුමා සංගක්කාර නියෝජනය කිරීමට නියමිතයි. මේ තරගය ඩර්බන් නුවර ක්‍රීඩාංගණයේදී පවත්වන්නට නියමිත වන්නේ. තරගය ශ්‍රී ලංකාවේ වේලාවෙන් සවස 4ට ආරම්භ වීමට නියමිතයි. ශ්‍රී ලංකාවේ වේලාවෙන් රාත්‍රී 8ට තවත් තරගයක් පවත්වන්නට නියමිතයි. ඩර්බන් ක්‍රීඩාංගණයේදී දිවා රාත්‍රී තරගයක් ලෙස මේ තරගය පැවැත්වෙන්නේ දැනට ශ්‍රේණිගත කිරීමවල නොයසේ නම් මේ ප්‍රසාද ලකුණු සටහනේ 3 වෙනි ස්ථානයේ සිටින විරේන්ද්‍ර සේවග්ගේ නායකත්වයෙන් දිලි ඩෙයාඩෙවිල්ස් කණ්ඩායම සහ බ්‍රෙන්ඩන් මැකලම්ගේ නායකත්වයෙන් කල්කටා නයිට් රයිඩර්ස් කණ්ඩායම අතර කල්කටා නයිට් රයිඩර්ස් කණ්ඩායම මේ ප්‍රසාද ලකුණු සටහනේ අවසන් ස්ථානයේ සිටින එකම එක තරගයක් පමණක් ජයග්‍රහණය කරන්නට පමණයි කල්කටා නයිට් රයිඩර්ස් කණ්ඩායමට මේ වෙන විටදී හැකියාව ලැබී තිබෙන්නේ. කෙසේ වුණත් දිල්ලි කණ්ඩායම සහ කල්කටා නයිට් රයිඩර්ස් කණ්ඩායම අතර තරගය ශ්‍රී ලංකාවේ වේලාවෙන් රාත්‍රී 8ට ආරම්භ වීමට නියමිතයි. දිල්ලි කණ්ඩායම ශ්‍රී ලංකා පාර්ශවයෙන් තිලකරත්න දිල්ෂාන් අද දවසේදී නියෝජනය කිරීමට නියමිතයි. එසියල් අතරේදී මේ ඉන්දිය ප්‍රීමියර් ලීග් තරගාවලියේ වැඩිම ලකුණු ලාභීන් අතරටත් අවධානය යොමු කරන්න සූදානම්. විශේෂයෙන්ම පිතිකරුවන් අතරේ වැඩිම ලකුණු ලාභීන් අතර මැතිව් හෙඩන් ප්‍රථම ස්ථානයේ ලකුණු 289යි, සුරේෂ් රයිනා ලකුණු 264යි දෙවන ස්ථානයේ, ෆ්‍රෙඩ් හොජ් ලකුණු 233යි තුන්වන ස්ථානයේ සිටින්නේ. ශ්‍රී ලංකාවේ තිලකරත්න දිල්ෂාන් මේ පිතිකරුවන්ගේ සටහනේ 8 වෙනි ස්ථානයේ සිටින්නේ ලකුණු 189ක් ලබාගෙන, කුමාර සංගක්කාර 11 වෙනි ස්ථානයේ ලකුණු 182ක් ලබාගෙන, කඩු ලාභීන් අතරේ ප්‍රථම ස්ථානයේ තවමත් සිටින්නේ යූසුප් අබ්දුල්ලා කඩු 14යි, ආර්.පී. සිං කඩු 13ක් ලබාගෙන සිටිනවා, ලසිත් මාලිංග කඩු 11ක් ලබාගෙන තුන්වන ස්ථානයේ සිටින්නේ, මුත්තයා මුරලිදරන් 13 වෙනි ස්ථානයේ තවමත් සිටින්නේ කඩු 7ක් ලබාගෙන. විශේෂයෙන්ම ආර්.පී. සිං සහ ලසිත් මාලිංග වාසනාවන්ත වෙනවා. ඉන්දිය ප්‍රීමියර් ලීග් තරගාවලියේදී කඩු 4ට ප්‍රවිෂ්ඨ වීම නිසා වෙත් එළමෙන පන්දු 20යි 20 ලෝක ස්ථාන තරගාවලියේදී මේ ක්‍රීඩකින් දෙදෙනාට ජාතික කණ්ඩායම නියෝජනය කිරීමේ අවස්ථාව ලැබී තිබෙනවා. එහෙමනම් අදත් අපි සමුගෙන යන සූදානම් ඉන්දිය ප්‍රීමියර් ලීග් තරඟ බිමේ තොරතුරු අතරින්. දස දෙසින් උදේ 7ට හඩ්සන් සමරසිංහ ඉදිරිපත් කරන දස දෙසින් 7ට දැන් අවසන්.